පුළුවන් තරම් පිඟුතුනේ මේක කරගන්න ඕනකන ශක්තිය රැස් කරගන්න ඕනේ. ওই ශක්තිය රැස් කරන වැඩේ බොහෝම අනුකම්පාසිතින් යුක්තව බොහෝම කරුණාබරව කරන්න ඕන කොටසක් ඔයි. ඒක කරන්න ගියාට පස්සේ ඔබට කරන් තියෙන හොඳම එක තමයි පිඟුතුනේ සබ්බදානං ධම්මදානං ජිනාති කියන කොටස. ඒතකොට මම කියන්නේ නැහැ ඒකට පිරිසක් රැස් කරගෙන බණ කියන්නමයි කියලා. ඔබ මේ දහමෙන් ලැබිච්ච දේ තව කෙනෙකුට දීම උදෙසා යමක් කරනවා නම් උත්සාහ කරනවා නම් අඩුම ගානේ ඒක ගැන හිතනවා නම් හරි පිංගුතුනි ඒවෙන් තමයි ඔබට මේ ගමන ඉස්සරහට යන්න පුළුවන් ශක්තියක් රැස් වෙලා එන්නේ. අන්න ඒක කරන්න ගියාට පස්සේ ඔබ මේ කියන දේවල් ගැන සැලකිලිමත් නොවී ඕවා කරන්න ගියොත් එහෙම ඔබ බොහොමික් වණ්ඩ පිංගුතුනි ඔබ අතහැලා දානවා. අතහැලා දැම්මට පස්සේ මොකද වෙන්නේ? ඔබට පිනක් රැස් කරගන්න තියෙච්ච අවස්ථාව නැති වෙලා යනවා. ගොඩක් වෙලාවට ඔබගේ පවුලේ පිරිස ඉන්න වෙන්න පුළුවන්, ඥාති පිරිස ඉන්න වෙන්න පුළුවන්. ඒ ඇයිට ඔබ සමහරලාට උදව් කරන්න උත්සාහ කරන වෙලාවේ ඔබට යම් විවේකයක් ලැබුණොත් ඔබ මේ වෙනකොට බොහෝ දෙනෙක් අතහැලා දාලත් ඇති. මම කියන්නේ නැහැ දැන් මේ ගිහිලි වල හැමෝමත් එක නැවත සම්බන්ධතාවය සීසියක් පවත්ව ගන්න කියලා. නමුත් ඔබ අතහැලා දාලා ඇති සමහර කෙනෙකු මෙන්න මේක කියලා කොච්චර කරත් හරියන්නේ නැහැ කියලා. මතක තියාගන්න බින්දුනේ ඔබ ඔය අතහැලා දැම්මේ ඔබට වෙලාවක් තිබුණා නම් කරන්න අවස්ථාවක් තියෙනවා නම් එහෙම කෙනෙක් වෙනනම් ඔය අතහැලා දැම්මේ මහා අපරාධයක් ඔබ ඔය කරගත්තා. මොකද බින්දුනේ මේ මිනිස්යාට ඔබ සිතුවිලි මාත්‍රයක් හරි හිතලා වචන මාත්‍රයක් හරි කිව්වනම් බෙගදුනේ ඒකෙන් ඔබට මහ විශාල ශක්තියක් නැගෙන ඔබ මේ ගමන කෙලවර කරගන්න. මම මේ කියන්නේ දේශකයන් වහන්සේලා විදියට හෝ ගුරුරයන් වහන්සේලා විදියට හෝ මේ ආරාමේ ඉන්න අපිට තියෙන ඒ අවස්ථාව ඔබට නැහැ. ඒ නැති නිසා බෙගදුනේ ඔබ මේ දහම් මගින් විසි වෙලා යන්න තියෙන සම්භාවිතාවය ගොඩක් වැඩි. මොකද අපිට ඔබට නැති අවස්ථාවක් තියෙනවා. ඒ තමයි අපේ වටේ ඉන්න ස්වාමින් වහන්සේලා අනගාരിക මහත්මීලා අනගාരിക මහතුරු සියලු දෙනා හැමතිස්සෙම නිවන් දැකීම කියන එක පරම කොටගෙන ඉන්න පිරිසක්. ඒ නිසා අපිට හැමතිස්සෙම එයාට අර්ථයෙන් ධර්මයෙන් අනුශාසනාවක් කරන්න පුළුවන් හැකියාවක් තියෙනවා. එහෙම කරන්න මොකද වෙන්නේ? ලොකු ශක්තියක් අපේ වටේ එකතු වෙනවා. ඒත් එක්ක මේ ගමන යන අපිට ලොකු හැකියාවක් ලැබෙනවා. නමුත් මේ අහිංසක ඔබ සියලු දෙනාට ඒ අවස්ථාව නැහැ. ඒනිසා ඔබ හිතන්නේ එහෙම එපා. මම මට මේ බණ ටික ඇහුණා, මට බණ ටික ඇහුණා කියලා කියන්නේ මම ඉතින් ඉතින් මං ආයි අධිෂ්ඨානය ගත්තම තමයි පොඩි කාලේ ඉඳලා මෙහෙමයි මම. ඒ නිසා මම මේක කරලා ඉවර කරලා තමයි නිකා ඉන්නේ කියලා බින්දුතුරි මගේ මේ මාගේ කන් දෙකට හෙන්න කියපු බොහෝ දිනක් මේ වෙනකොට ඔය ඔක්කොම ගමන් ඉවර කරලා ඉන්නේ මේ වෙනකොට. මේ මගේ කන් දෙකට හෙන්න කියලා දිනනවා. මම පොඩි කාලේ ඉඳලා ගත්තොත් දැන් අධිෂ්ඨානය කැමක් කරන්න ආයි කරොත් කරනව තමයි අපි හඳුන්නේ. ආයි එක වෙනසක් නැහැ හඳුන්නේ කියලා පටන් ගත්ත ගොයියෝ. ඔය අවුරුද්දක් දෙකක් ගියාට පස්සේ වෙච්ච දෙයක්වත් නැහැ, ආගියතකුත් නැහැ ඉවර. ලෞකික ලෝකෙ පිඟුතුනේ එහෙම දේවල් අදිෂ්ඨාන කරගෙන එහෙම කරගන්න පුළුවන් උනාට පිඟුතුනේ මේක එහෙම කරන්න බෑ මතක තියාගන්න. මේක සම්පූර්ණයෙන් පිඟුතුනේ ඔබගේ ශක්තියත් එක්ක තීරණය වෙනවා. ඒ නිසා ඔබට ලොකු වගකීමක් යුතුයකමක් තියෙන ඔබ වෙනුවෙන් කරන්න. ඔබට පුළුවන් තරම් පිංතුරි ශක්ති රැස් කරගන්න. ඒ නිසා තමයි ගුරු ස්වාමීන් වහන්සේ ඔබට කියන්නේ පුළුවන් තරම් පිං කරගන්න කියලා. බිව හරිම වැදගත් ඒ කියන කාරණාව. මේ කියන්නේ ඒ පිනෙත් තීන පිංතුරි කැටගරි එක. ඒකේ තියෙන ශක්තිමත්ම කැටගරි එක තමයි පිංතුනි ඔබ තව මිනිසෙක්ව හික්මීම උදෙසා මොකද්ද කරන්න කියන එක. ඒක තමයි ඔබේ තියෙන ශක්තිමත්ම එක. ඒකෙන් තමයි පිංතුනි ඔබට වැඩිම ශක්තියක් රැස් වෙන්නේ මේ ගමන කෙලවර කරන්න. ඒ වගේම ඔබේ සසර පුරා තිබිච්ච මහ දරුණු ආර්ය අපවාද උපවාද තියෙනවා. සසර ගනුදෙනු තියෙනවා. ඒවත් එක්ක ෆයිට් කරන්න ලොකු ශක්තියක් ඔබට ඕනේ. සරලව කිව්වොත් දේශනාවක ඇහැරිලා ඉන්නත් ඔබට ලොකු ශක්තියක් ඕනේ ඇතුළු ගැබ්බෙච්ච. ওই ශක්තිය හීන වෙනකොට පින්වතුනි ඔබට මේකෙන් ඵල ප්‍රයෝජනය ගන්න පුළුවන් තියෙන හැකියාව හීන වෙලා යනවා. මම මේ පොඩි උදාහරණයක් කියන්නේ මේ ඔබත් එක්ක තරහකට කියනව නෙමෙයි. මේ දේශනාව අහද්දි බින්දුතුරි මේ බණක් අහද්දි ඔබට සමහර වෙලාවට ටිකක් අහන්න අමාරු ස්වභාවයක් ඇති වෙන්න පුළුවන්. පොඩි කම්මැලි ගතියක්, මැලි ගතියක් එහෙම එනවා වෙන්න පුළුවන්. ඕකට හේතුව බින්දුතුරි ඔබ මේ උදේ නැගිට්ට නිසාවත් ඕවා නෙමෙයි. ඔය ඔක්කොටම හේතුව බින්දුතුරි ඔබ තුල ශක්තිය හීන වෙනවා. ඒක පිළිගන්න. ඔබ ගා හොඳට ශක්තියක් තියෙනවා නම් බින්දුතුරි මේ 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 ටික ඇදලා එන්න ඔබ බින්දුතුරි පුදුම ඇක්ටිව් මිනිසෙක් වෙනවා. සද්ධර්මයේ සහ මේ මේ බණ භාවනා කටයුතු වෙන්න තැන්වල බොහොම සක්‍රීය වෙනවා ඔබ. අනිත් තැනවල අක්‍රීය වෙනවා. අනිත් තැන්වල කිව්වේ මේ ලෝකෙට අදාළ දේවල් කතා වෙන තැන්වල. මේ ලෝකෙ දෙයක් රමණය වෙන තැනක. මේ ලෝකෙ දෙයක් පිළිබඳ වචන හුමාරු වෙන තැනක. ඒ අන්නේ වගේ පරිසරවල ඔබ අක්‍රීය වෙනවා. මේ වගේ තැන්වල සක්‍රීය වෙනවා.
ඒකට හේතුව බින්දුතුනි ඔබතුළු මොන ශක්තියද වැඩිපුර තියෙන්නේ ඒක මත ඔක ඩිපෙන්ඩ් වෙනවා. ඔක මත එක පදණම් වෙනවා බින්දුතුනි. ඔබතුළු හිමීට හිමීට මේ ශක්තිය හීන වේගෙන ගිහිල්ලා දැන් අනිත් ශක්තිය නැවත තියෙන විදිහට හොඳට මතක තියාගන්න. ඔබට මේ මොන හරි ලෝක දෙයක් කයි කතා කර කර කයියක් ගගා ඉන්න වෙලාවක බින්දුතුනි ඔය තියෙන කිසිම මැලිකමක් එන්නේ නැහැ. ඇත්තට මේ කතා කරන ප්‍රතිපදාව ගැන කතා කරන්නේ. මේ කතා කරන්නේ මේ බොහොම මේ කෙලින්ම නිවන් දකින්නමයි කියලා මේ වීරය කරන මිනිසුන්ට මේ කතා කරන්නේ. මේක ඇත්තට මේ ස්වාමීන් වහන්සේලාත් එක්ක කතා කරන්න ඕනේ මේ ඔබත් එක්ක කතා කර. අනගාරික මහතුරු අනගාරිකා මහත්මියලත් එක්ක, ඒ කියන්නේ මේ මේකම තමයි ජීවිතය කියලා පැය 18ක් පුරා වෙහෙසන වීරය කරන පිරිසත් එක්ක කතා කරන්න ඕන මාතෘකාව මේ කතා කරන්නේ. මේක මම දන්නේ නැහැ ගිහි ජීවිතේකුත් ගත කරන ඔබ කොකේසේ ඇප්ලයි කරගන්නද නමුත් මේ කතා කරන්නේ ඇත්ත. දැන් ඔබතුල වින්දුතුනි ලෝක දේවල් ගැන කතා බහ කරද්දි එතකොට නැති මෙලිකමක් වින්දුතුනි මේ බණ භාවනාවක් ගැන කතා කරද්දි දහමක් ගැන කතා කරද්දි නැగిලා එනවා නම් වින්දුතුනි ඔබ තේරුම් ගන්න ඔබ ගාව ශක්තිය හීන වේගෙන යන්නේ ඇතුලේ. මතක තියාගන්න වින්දුතුනි ඇවිල්ලා හැමදාම වාඩි වෙලා හිටිය පළියට වින්දුතුනි ඔබගේ මේ ගමන කෙලවර කරගන්න එක ලේසි වැඩක් නෙමෙයි. ඒකට ඕන කරන ශක්තිය රැස්පත් කරගන්න ඒක ඔබගේ වගකීමක් යුතුයකම වින්දුතුනි ඔබ මොන જાතියින් හරි එක කරනවා. අඩුම තරමේ වින්දුතුනි ඔබට බන කියන්න බැරි නම් කාට හරි ඔබ වින්දුතුනි හැමතිස්සෙම සිතුවිලි නගන්න ඕනේ මම තව මිනිස්සෙකගේ හිතක් නිවනින් ඈත් වෙන විදිහට හැසිරෙන්නවත් නැහැ කියලා අඩුම ගන්න. ඒ කියන්නේ මං කතා කරද්දී මිනිස්සෙක් සම්බුද්ධ ශාසනය ගැන අපහදිද දන්නේ නැහැ. එහෙනම් පොඩ්ඩක් මේ කතා බහ කරන විලාසය පොඩ්ඩක් වෙනස් කරන්න ඕනේ කියලා ඒ චේතනාවන් අර හිටියොත් වින්දුතුනි ඔයත් කරේ තව මිනිස්සෙකුට නිවන් දකින්න පාරක් ඇරලා දෙන එක. ඕකෙන් නැගෙන ශක්තිය මෙච්චරයි කියලා කියන්න බෑ. මම මේක කම්පෙයා කරන්න දේවල් එනවා නමුත් මේක කියන්න බෑ ලෝක සම්මතයේ මිනිස්සු ඒවා තේරෙන්නේ නැති නිසා ඒගොල්ලෝ කියන ඒක කොහොමද එච්චර එහෙම වෙන්නේ කියලා. කාට හරි මිනිස්සු ටිකක් රැස් කරලා වින්දුතු දානයක් දෙනවට වඩා ඕකෙන් නැගෙන ශක්තිය වැඩි ඔබ නිවන් දකින්න. ඔබගේ නිවන සාක්ෂාත් වේ. ඔබ කතා බහ කරන දේවල් ඒ වගේම වින්දුතුනි ඔබ හැසිරෙන විදිහ ඔබගේ ඇවතුම් පැවතුම් මිනිසුත් එක්ක ඔබගේ ජීව සරලව කිව්වොත් ඔබ ජීවත් වෙන විදිහ. දැන් විශේෂයෙන් මේ කාන්තාවන්ගේ නිවන වැහෙන්න ප්‍රධාන වෙච්ච ප්‍රධාන හේතුවක් තියෙන බෙකදී මේක කාන්තා පිරිස ඒ අයගේ කාන්තා ගතියෙම උප්පත්තියෙම හැදිලාප කොටසක් තියෙනවා. ඒ අය බෙකතුනි උපන් දාපටන් මිනිසුන්ගේ වසඟයට ගැනීම යම් කටයුත්තක නිරත වෙලා ඉන්නවා. කාන්තාව ඒකට කැමති. ඒක එයාගේ වැරද්දක් නෙමෙයි. ඒකේ ගතියත් එක්ක එන එක. ඒ නිසා තමයි අර 64ද 65ද 64යි 64 මායම කියන මායම්නේ 64 මායම් කියන ඒවා ඒ කාන්තාවට ආවේනික වෙලා තියෙන එකයි. ඒ අය දන්නෙත් නැහැ ඒගොල්ලෝ එහෙම කරනවා. ওই 64 මායම් කියලා කියන්නේ ලේසි පහසු දෙයක් නෙමෙයි මේක. කෙලිම කාන්තාවක් මනුස්ස උප්පත්තියෙන් කෙලිම උප්පත්තියෙන් පස්සේ කෙලිම ඔසුපත් නරකයකට ඇදලා දාන තියෙන වැඩපිළිවෙලක් ඔය තියෙනවා. ඔය කරන්නේ පිඟුතුට මිනිස්සුන්ව වසඟයට ගන්න එක. දැන් කාන්තාවක් පාරේ යනකොට හැමතිස්සෙම හිතන මගේ දියා හැමෝම බලයි කියලා. පොඩි කැමැත්තක් තියෙනවා කවුරු කවුරු හරි හැමතිස්සෙම ඉඳගෙන ඉවරලා පොඩි විහිළුවක් තහලුවක් කරනවා නම් පොඩි කැමැත්තක් තියෙනවා. මම මේ කියන්නේ සරුණ ඔබ ගැන. පොඩි කැමැත්තක් තියෙන විහිළුවක් එහෙම කරනවා නම් නමුත් විහිළුවක් කරාට කැමැත්තක් තිබුණාට ඒක කරදර කරන්න આવොත් මේකට අකමැති. නවතේ පාරක් අයිනේ ඔබ යනකොට හැමතිස්සෙම ඔබ දිහා ලොකු අවධානය යුක්තව බලාගෙන ඉන්නවනะ හැමදාම ඇහිල්ල එහෙම බලබල ඉන්නවනะ ඔබගේ පස්සෙන් එනවා වගේ හැංගෙනවනะ ඒකට පොඩි කැමැත්තක් තියෙනවා පස්සෙන් ඇහිල්ල ඉවල කොහෙට හරි ඇදගෙන යන්න හැදුවොත් මේකට අකමැති නමුත් පස්සෙන් එන එකට කැමති. ඒකට හේතුව තමයි පිඟුතුනි පුංචි කාලේ ඉඳලා ඒ ඇය තුල එක්තරා සිතුවිලි ටිකක් මතුවෙන්න ගන්න ඔය අවුරුදු 13 14 වෙන්න පටන් ගන්නකොට අර බොහොම තරුණ වයසට හිමින් හිමින් පත් වෙනකොට එවැනි සිතුවිලි පහළ වෙන්න ගන්නවා. ඒ සිතුවිලි පහළ වෙන්න ගත්තට පස්සේ මිනිතුරි මේ මනුස්සයා දන්නෙත් නැහැ. මේ මනුස්සයාට එහෙම හිතෙන්න ගන්නවා. ඔය කර්මානුරූපිය තමයි එහෙම හිතෙන්නේ. ඒ හිතුණාට පස්සේ යාට හැමතිස්සෙම හිතෙනවා අපි තව මනුස්සෙකු වසඟයට ගන්න. ඒකෙන තමන් කෙරෙහි ආකර්ෂණය කරව ගන්න. ඒ ආකර්ෂණය කර ගන්න ඕනකම නිසා මොකද කරන්නේ? එක එක જાති සංකාර කරනවා ඒ උදෙසා. ඒ කරණේවෙන් ඒ කරණේවා ලිස්ට් කරාට පස්සේ ඒක 64 කියලා දාගන්න පුළුවන්. ඒ කරන්නේ ඒකටේ.
නමුත් ඒ කාන්තාව ඒක දන්නේ නැතුණාට පින්තුනේ ඒකෙන් ඒ මිනිස්යාට මහ බුද්ධව විරාසයක් සිද්ධ වෙනවා. නිකන් හිතලා බලන්න පින්තුනේ. කල්ප කෝටි සත් සහස්‍රයකට පස්සේ මේ ලෝකෙට මා පහළ වෙච්ච මිනිස්සෙගේ මානසිකත්වය පින්තුනේ නැවසර රාගයට, දේශයට, මෝහයට පත් කිරීම උදෙසා ඔය කරන්නේ වැඩේ. ඒ වසඟයට පත් වෙච්ච මිනිස්යා කියලා කියන්නේ පින්තුනේ එතනින් එහාට ඒ මිනිස්සෙගේ මනුස්ස ජීවිතය අවසන්. ඒ මිනිස්යා කාමයට නැඹුරු වෙලා, ලෝභයට, දේශයට නැඹුරු වෙලා පින්තුනේ ඒ මනුස්සය ආපු ගමන කෙලවර කරලා ආයසරේ සතර පාගත වෙනවා. සතර පායට යන්න කියන පාර ඇරෙනවා. එතකොට ඒකේ මූලික අඩිතාලම දාලා දුන්නේ කවුද? ඒ අදාළ මනුස්සය. මිනිසුන්ව වසඟයට ගැනීම උදෙසා දේවල් කරනවා පිටුදී බොහොම භයානක වැඩක් ඔය කරන්නේ. ආන්ගේ කරන වැඩේ නිසා වින්ගතුනි නිවන් දකින්න තියෙන හේතු වාසනා බොහොම අඩුයි. වැහිලා යනවා පිටුදී සේරම ටික. මොකද මනුස්සයගේ නිවන වහනගෙන ඔය කරන්නේ වක්‍රාකාරව. ඔය දෙන්නේ පිළිදෙන එක්තරා ආකාරي මිච්ඡා දිට්ඨියන්නේ. මිච්ඡා දිට්ඨික මිච්ඡා දිට්ඨි කම්ම සමාදාන තේ කායස්ස බේද පරම මරණං කොයිද කියලා දන්නවද? ඔය පිංගුතුනි මිත්‍යා දෘෂ්ටි සමාදාන කරනවා. ඔන්නෝම පිංගුතුනි ඔබ මේ සසර පුරා මේ ජීවිත කාලේ පුරා මේ ඉන්න හැමෝම කරගත්ත ලොකු කර්ම ශක්තිය මේ වෙනකොටත් තියෙනවා. දැන් ඔබ හැමෝම තම තමන්ගේ අතීතයට ගිහිල්ලා බලන්න. කොයිතරම්නම් මිනිසුන්ව වසඟයට ගැනීම දුසා දේවල් කරාද කියලා. කොච්චර hina වුණාද ඒ වෙනුවෙන්. ඔය hina වෙන්නේ පිංගුතුනි මේ මනුස්සයාගේ සෙනෙහසක්. ඒ කියන්නේ ඒ මනුස්සයාගේ හිත සතුටු කිරීමටම නෙමෙයි ඔය hina වෙන්නේ. ඔය hina වෙන්නේ මොකටද කියලා ඔබ දන්නේ නැහැ. ගොඩක් වෙලාට ඔය hina වෙන්නේ පිංගුතුනි ඔබ කෙරෙහි ආකර්ෂණය ගන්නටක් ගාලා. ඔය ස්ටයිල් එක කරන්න පිංගුතුනි ඔබ කෙරෙහි ආකර්ෂණය ගන්න. ඔය ඇඳුම ගන්න ඔබ කෙරෙහි ආකර්ෂණය ගන්න. ඔය පර්ෆියුම් එක පාවිච්චි කරන්න ඔබ කෙරෙහි ආකර්ෂණය ගන්න. ඔය විදිහට කටයුතු කරන්නේ හැසිරෙන්නේ ඔබ කෙරෙහි ආකර්ෂණය ගන්න. බලන්න ඔය චේතනාව නෙමෙයිද කියලා නැගුණේ. දැන් එහෙම නැතුව ඇති. නමුත් ඒ චේතනාව නෙමෙයිද බලන්න නැගුණේ. දැනුතම කල්පනා කරලා බලන්න පිඟුතුනි. ඒක මේ සමාජ ජීවත් වෙනකොට පිඟුතුනි හොඳට කල්පනා කරලා බලන්න ඔබ මේ දේවල් කරන්නේ මිනිසුන්ගේ ආකර්ෂණය ඔබ කෙරෙහි ළඟා කරගන්නද කියලා. පිරිමි පාර්ශවයේ අතනෙත් ඔය දේවල් ඕන තරම් වෙනවා ඇති. මන් දන්නේ නැහැ. ඔබ කෙරෙහි ආකර්ෂණය ළඟා කර ගැනීම දුසා නම් ඔබ කරන්න බිගදී බොහොම භයානක වැඩක් ඔය කරන්නේ. මොකද ඕකෙන් වෙන්නේ ඔබ මිනිස්සෙකුට නිවන දෙනව නෙමෙයි, ඒ මිනිස්සගේ නිවන වනසනවා, නිවන වනසනවා, නිවන වනසනවා කියලා හිතුවනම් ඔයිට වඩා හොඳයි ඔය දෙකම එකයි නේද? මා කෙරෙහි සියලු දෙනා ආකර්ෂණයටපත් වේවා කියලා පාරේ ඇවිදිනට වඩා හොඳයි මොකක් හේකි කියනන්ද? සියලු ලෝක සියලු සත්වෝ නිවනින් ඈත් වේවා. සියලු ලෝක සියලු සත්වෝ නිවනින් ඈත් වේවා. ඈත් වේවා, ඈත් වේවා, ඈත් වේවා, ඔක්කොම ඈත් වේවා. සියලු පිරිමි ඈත් වේවා, කාන්තාවෝද ඈත් වේවා. ඒක ඒක ඉතින් ඒක කී කී කියන මොකෝ වෙන්නේ? ඒකයි ඕකයි දෙකම සමානයි. සමහරට ඒකට වඩා බරපතලයි මේක. මොකද අරගේ වචන පදයක් විතරනේ කියන්නේ මේකෙ මොකෝ කරන්නේ? ඈ? ජවනගෙනා වැඩි. ඇයි? සිතුවිල්ලක් නගනවා විතරක් නෙමෙයි ඒක ක්‍රියාවටත් නැගෙනවා. ඒක කියන්නේ පිටුතුනේ මගෙන් වදින හුලම් පොදකින්වත් සියලු ලෝක සියලු සත්වෙන්ට හානියකින් ගියකින් සවන් නොවේවා කියලා ඔය කීවට පිටුතුනේ ඕවක් කරන එක ලේසි නෑ. සියලු ලෝක සියලු සත්වෝ නිබ්බහාන පරම සුඛයෙන් සුඛිතර වෙත්වා කියලා වෙලා පිටුතුනේ කියනකොට තාලෙට වාක්‍ය හැඩයට කියනවා. නමුත් පිටුතුනේ මිනිස්සුත් එක්ක වැඩ කටයුතු කරන්න ගියාට පස්සේ ඔබ දන්නේම නෑ පිටුතුනේ ඔබගේ මතේට අවනත කරගන්න. ඔබගේ වසඟයට ගන්න. ඔබ කෙරෙහි ආකර්ෂණීය රඳවල පවත්ව ගන්න. විවිධාකාරයේ දේවල් කරනවා පිඟුතුනි. ඒව අපි මේ මුළු ජීවිතෙන් පුරුදු වෙලා සසරක් පුරා පුරුදු වෙලා ඉන්නේ. හොඳ වෙලාවට පිඟුතුනි මේ සද්ධර්මයක් හම්බුනේ. සද්ධර්මයක් හම්බෙන්නේ නැතුව පිඟුතුනි ඔය කරපු 64 මායම් එක ජීවත් වෙලා ඔබගේ ජීවිතේ අහිමුණා නම් පිටුදුරේ කෙලින්ම ඇදලා යනවා පිටුදුරේ ඔසුපත් නරකයට. අසිපත් නිරේ කියලා නිරයක් තියෙන ඕන ඔකට යන්නේ බොහෝ දෙනෙක්. අසිපත් නරකය කියලා තියෙන ඔසුපත් නරකය. අන්න ඒක බොහෝ දෙනෙක් ගිහිල්ලා උපදිනවා. සමහර පිරිසක් ගිහිල්ලා උපදිනවා පිටුදුනේ. උරචක්‍ර මාල මොනම නමක් තියෙනවා. එහෙම නිරයක් තියෙනවා. ආන් ඒක ගිහිල්ලා උපදිනවා. ඔය ඔබට එහම කියලා දෙන පුතේ උර චක්‍ර මාලයට අහු වෙන්න එපා කියලා දිනනනේ අපේ මෑණියත් කියලා දිනනවා. අපි යන්ටන් අහුන්නේ නැහැ. ඒ උර චක්‍ර මාලයට අහු වෙන්න එපා කියලා. උර චක්‍ර මාලය කියලා කියන්නේ පිඟුතුනේ
ඔය දවසක විස්තර කරලා දෙන්න. බුදුහාමුදුරු පැහැදිලි කරලා දෙනවා. එක්තරා ආභරණයක් තියෙනවා. පිටුතුනේ ආභරණය ඇඟට වැටිලා මුළු ඇඟේ උඩ ඉඳලා පල්ලෙහාට මේ ආභරණය කැරකි කැපෙනවා මුළු ඇඟව. කැපි කැපි පහළ ඉඳලා උඩට එන උඩින්ද පල්ලෙහාට යනවා. ඇඟේ අස්ති දක්වා කැපෙනවා. ඒ කියන්නේ ආභරණය. ආභරණය ඇඟට වැටෙනවා. මොකද ආභරණ දාලි වෙලා මිනිසුන්ගේ රවටුපිගේ ප්‍රතිඵලයට. දවස විස්තරය කියන්න. දැන් ඉතින් ඔබට ඔබ අදාළ නෑ ඔබ මේ සද්ධර්මයේ ඇසිරෙන නිසා වෙලාවට. නේද? මේ ඉන්න බොහෝ දෙනෙක් උරචක්‍රමාල විදිය තමයි කාටයුතු කළේ මේ සමාජෙ. හොඳ වෙලාවට බුදුහාමුදුරුගේ සී සද්ධර්මයේ හම්බුණා අපි. එතුණේ ඒකෙන් ටග්ගාලා තේරුම් ගත්තා මොකද්ද මේ අපි කරන්නේ කියලා. ඉතින් එහෙම ගමේකට හවුවෙලා අපි කටයුතු කරගෙන ගිය නිසා අපි ඉතින් ඔබ හෙලේසියෙන් පාසුවෙන් හිතන්න එපා ඔබට ඔක්කොම ශක්ති ටික ගැබ් වෙලා තියෙන නිවන කරගන්නමයි කියලා. එහෙම එකක් නැහැ. ඒ නිසා මෙතනින් එහා කටයුතු කරගෙන යද්දී මේකදී ඔබ පුළුවන් තරම් උත්සාහ කරන්න. ඔබගේ නැගෙන සිතුවිලි මාත්‍රයකින් වචන මාත්‍රයකින් ක්‍රියා මාත්‍රයකින් තව මිනිස්සෙක්ගේ නිවනට ආකර්ෂණය කරවීම උදෙසා ඔය සිතුවිලි ක්‍රියාවෙන් සියල්ල ක්‍රියාත්මක කරන්න විගෙන ඔබ පොඩ්ඩක් පැත්තකින් තියන්න. ඒ කියන්නේ ඔබව පොඩ්ඩක් මුදුනට ගැනීම උදෙසා හෝ ඔබව පොඩ්ඩක් ඔබ කෙරෙහි සතුටු සිතින් කතා කරවීම උදෙසා හෝ විවිධ දේවල් උදෙසා පිටුතුර ඔබ කරන්න යන්න එපා. ඔබ දන්නේ නැතුණාට පිටුතුර ඔබගේ නිවන කාලයක් යනකොට වෙහිලා ගිහිල්ලා විනාශ වෙලා යනවා පිටුතුර ආය හොයා ගන්නත් හම්බ වෙන්නේ නැහැ. ඒ නිසා තමයි කිව්වේ පුළුවන් තරම් ඔබ මේ මිනිසුත් එක්ක ජීවත් වෙද්දී ඔබට පුළුවන් උපරිමයක් ඒ සෑම මිනිසෙක්ම නිවනට නැඹුරු කරවීම උදෙසා දේවල් කරන්න. ආන්ගේ දේවල් ඔබ සත්චේතනාවෙම කරන්න ගත්තොත් ඔබට මේ ශක්තිය රැස් වෙලා පින්තුනි ඔබට මේ නිවන් දකින්න පරිසරය තුළ ඔබ බොහොම සක්‍රීය තත්ත්වයට පත් වෙයි. සහ ඔබගේ ජීවිතයේ යම් කිසි ප්‍රශ්නයක් ආවොත් එහෙම පින්තුනි මේ නිවන් මගින් එළියට විසිවිලා යන જાතිය ප්‍රශ්නයක් ඔබට මතුවෙලා ආවොත් එහෙම පින්තුනි අන්න ඒ රැස්පත් කරගත්ත ශක්තිය ඔබට උදව්වට හිටි. ඔබ රැස්පත් කරගත්ත ඒ අධික පුණ්‍ය ශක්තිය පින්තුනි ඔබගේ උදව්වට ඉඳලි වෙලා ඔබ ඒ විනාශයෙන් බේරගනි. එහෙම වෙන්න බැරි නෑ පිඟුතුනි. ඔබගේ ජීවිතේ සසර ගනුදෙනුවක් ඇදලා ඉන්න පුළුවන්. ඔබ මේ කොච්චර ශක්තිමත් හිටියද? මතක දන්නේ ආනන්ද හඳුරු. මොකද උන්වහන්සේ වුණේ? ඔබ දන්නව නේද ආනන්ද හඳුරුගෙන් කවුද කියලා? ආනන්ද හඳුරු කියලා කියන්නේ පිඟුතුනි බුදුහාමුදුරේ අග්‍ර උපස්ථායක. පාරමිතා පුරාගෙන ආවේ උත්තමයන් වහන්සේ. අර රොඩි කෙල්ලකගේ ඒ වචනවලට උන්නාසී ගිතේ නැඹුරුතාවයක් ඇතුව ඇතිවෙලා මොකෝ වුනේ? ඒ උදස ඇදිලා ගියා පිටත. බුදු පියාණන් වහන්සේගේ මහා කරුණාවට උන්නාසීට සහනය ලැබුණ බේරුම. එහෙනම් තේරුම් අරගන්නකො. දැන් ආලන්ද හාමුදුරුවගේ මෙතන පාරමිතා පුරාගෙන ඉන්නේ අතුත් සම්බා. ඔය මොකක්වත් නැහැ. ඔය මමයා තුල තියෙන ලොකුකමක් ඔය තියෙන්නේ. ලෝකase ඉන්නවනේ එක්කෙනෙක් හැදෙනවනේ. ඒ එනා හරි ලොකුයි ඉති. විශේෂයෙන් පිරිමියාගේ හැම කොහොමත් එහෙමයි. ඒ පිරිමියා කියලා කෙනා කියන කෙනා හැමතිස්සෙම තමන් තනිව නැගී හිටිනවා. ඒ පිරිමියාගේ හැටි. කාන්තාවගේ හැටි තමයි තව මොකක් හරි වැලක් වගේ තව ශක්තියක් ඕනේ යාට නැගී හිටින්. නමුත් පිරිමි කියන කෙනා එහෙම නැහැ. පිරිමි කෙනා තනිව නැගී හින්න ඒ නිසාම පිරිමින්ට වරදිනවා. මොකද පිරිමි කෙනාට හිතනවා ඉතින් මම ආයෙ ඉතින් හවුදුන නියෝමනේ කොහොම කරත් මේවා කියලා. එහෙම හිතෙනවා. එහෙම හිතන්න එපා වැරදි ඔය හිතන එක. එහෙම ඔබට හිතන්න අයිතියක් නැහැ. ඔය ඔබ නෙමෙයි ඔය ඔබගේ දැන්න තියෙන දෘෂ්ටි අනුව හිතන්නේ ඔය තියෙන්නේ. ඔබත් මමත් මේ සියලු දෙනා බොහොම අසරණයි මේ සසරේ. මොකද බුදුහාමුදුරු පෙන්වලා දීලා තියෙනවා නේ මේ හුලගේ පාවෙන පරණ ලාපතක් වගේ පිරුඳි එන කර්ම ප්‍රවාහයට අහු වෙලා විසිවිලා යන කොහේ යනවද කියලා අපි දන්නේ නැහැ. ආනන්ද හාමුදුරන්ට පිරුඳි කර්ම ප්‍රවාහයට අහු වෙලා උන්නාස විසිවිලා ගියා බුදුහාමුදුරු ඉඳපු නිසා යන්තම් අල්ලලා බේරගත්තා. බුදුහාමුදුරු ඉඳපු නිසා නැත්තම් ඉවරයි. දැන් ඔබ එහෙම හිතන්න එපා. ඉතින් අපි දැන් අවුරුදු 3ක් තිස්සේ බණ අහනවා හැමදුනේ අපිට නම් එහෙම මොන කර්ම ප්‍රවාහ දාමුදුනේ අපි ආයි. අපි මේක යයි. ඔව් ඔව් ඉතින් එහෙම හිටපු ආවේ ඉතින් කමක් නැහැ. ඒ වුණාට ටික කාලෙකින් නැහැ මේ පුටුවේ. ඒක ප්‍රශ්නේ තියෙන්නේ. ඒ නිසා ඔබ මේ සමාජ මිනිසුත් එක්ක ජීවත් වෙද්දී පුදුම පරිස්සමෙන් ජීවත් වෙන්න. මම මේ කියන්නේ මේ ගේට්වෙන් එලීට ගියාට පස්සේ වුණත් අපිට සීමාවක් දාන්න බෑ මෙන්න මේ ටික කරන්න මේ ටික කරන්න එපා කියලා. අපිට එහෙම කියන්න අයිතියක් නැහැ නේ.
නමුත් මේ ගේට්ටුවෙන් එළිය ගිහිල්ලි වෙලා ඔබ කටයුතු කරද්දී මේ ඔබ හැමතිස්සෙම හොඳ සිහියෙන් ඉන්න මම මේ කරන කියන දේ නිසා තව මිනිස්සුගේ නිවන ඇරෙනවද වැහෙනවද? ඔන්න ඕක විතර ෆිල්ටර් කරගන්න ඕන ඕකේ. මේ කතා කරන කතාවේ නිවන ඇරෙනවද වැහෙනවද? මේ ඇවිදින විදිහෙන් මේ කරන වැඩෙන් මොකද්ද වෙන්නේ? අනිත් මිනිස්සු මේක දැක්කෝ. ඒ මිනිස්සුගේ නිවන ඇරෙනවද වැහෙනවද? ඔන්න ඔතන ඉන්න. සමහර වෙලාවට බින්දුර ඔබගේ හිතේ පීඩාවක් ඇහිලි වෙලා තව මිනිස්සෙක් කතා කරද්දී ඔබට පොඩක් කේන්ති යන වෙන්න පුළුවන්. කතා නොකර ඉන්න පිංගුතුනේ වෙලාවට වෙන කොහෙට හරි යන්න ගිහිල්ලා නිහඬ වෙන්න. ඔබ දන්නේම නැහැ පිංගුතු මිනිසුත් එක්ක ඔබ කරන්න ගිහිල්ලා ඔබ අනන්ත අප්‍රමාණ පව් පුරව ගන්නවා. ඔබට හිතෙනවා ඇති පිංගුතුනේ මේ මෙතන ඔබට මේ පේන ඉන්න ස්වාමීන් වහන්සේලා කෙරෙහි විතරක් හිත පහදවාගෙන හිටියම ඇති කියලා. නෑ පිංගුතු. උන්වහන්සේ කෙරෙහි හිත පහදවාගෙන ඉන්න එක හැරි. උන්වහන්සේ ඉස්සරහ හොඳට කතා කරන ෂෝක් එකේ ඉන්නවා හැරි. නමුත් පිංගුතුනේ ඔබ මෙතනින් එළියට ගියාට පස්සේ ඔබ මිනිස්සුත් එක්ක ගනුදෙනු කරද්දී ඔබට අමතකුනොත් මේ ඉන්නේ මිනිස්සෙක් කියලා. ඔබ දන්නේම නැතුව පිංගුතුනේ මේ මිනිස්සුන් ගණන් ගන්න නැතුව කියා කරන්නේ නැතුව මේ මිනිස්සු දොස් පරොස් නගනවා එක එක જાතියෙන් හැසිරෙනවා. ඔබ එහෙම හැසිරෙන්නේ නැතුව ඇති මේ ස්ථානයේ ස්වාමීන් වහන්සේ නමක් ළඟ. නමුත් එළියට ගියාට පස්සේ ඔබ එහෙම කෙරෙනවා ඇති ඔබ ගියතින්. ඔබ දන්නේ නැතුණාට පිංගුතුනේ සතිය පුරා ඔබ ලොකු පාප ශක්තිය රැස්පත් කරගන්නවා මේකෙන් එළියට විසුවේ. මොකද ඔය කියන දෙකම පිංගුතුනේ හරියට කරගෙන ගියොත් තමයි ඔබට මේ ගමන කෙලවරක් කරන්න පුළුවන් වෙන්නේ. මොකද මේ ගමන කෙලවරක් කරන්න ඔබ සමහර තව අවුරුදු 70ක් තව අවුරුදු 50ක් 20ක් මග වඩන්න වෙයි ඔබට පිංගුතුනේ. අපි දැන් සෑහෙන කාලයක් තිස්සේ මග වඩනවා. ඔබත් සෑහෙන කාලයක් තිස්සේ මග වඩනවා. මග වඩන්නේ ප්‍රතිඵල තියෙනවා පිංගුතුනේ. ඒක ආය අහන්න දෙයක් නැහැ. නමුත් ඔබට තව කාලයක් මග වඩන්න තියෙනවා. ඒ මග වඩන්න තියෙන කාලේ විශ්වාස කරන්න එපා මෙහෙම ගිහිල්ලා ඉවර කරයි කියලා. ඒ නිසා පිංගුතුනේ ඔබ වටේ බොහොම ශක්තිය රැස් කරගෙන ඉන්න පිංගුතුනේ නැත්නම් ඔබට මේ බන කියන කොටත් පිංගුතුනේ හරි මේ බන නීරස වෙලා නිින්ද ගිහිල්ලා එහෙම කටයුතු වෙලා යයි මට කරන්න දෙයක් නැහැ ඒවට. කෙනෙක් හිත පිංගුතුනේ ලෝකෙට ටික ටික නැඹුරු වෙනකොට පිංගුතුනේ නිින්ද කියන එකට නැඹුරු වෙනවා එහෙම වෙනවා. ලෝකෙට නැඹුරු වෙන අඳුරු අඳුරු තැන් වලට කැමති වෙනවා. තනි බංගලමේ තැන් වල ඉන්න කැමති වෙනවා. නිදා ගන්න කැමති වෙනවා. කෑම ගන්න කැමති වෙනවා. හොඳ හොඳ කෑම හොයාගෙන යන කැමති වෙනවා. ආස්වාදය කියලා හිතාගෙන ඉඳපු දේවල් නැවත නැවත රමණය කරන්න කැමති වෙනවා. ওই පිංගුතුනි නිවනින් ඈත් වෙවි ඈතර ඈතර යන මිනිසුන්ගේ ලක්ෂණ. නිවන පැත්තට එනකොට පිංගුතුනි මේ මිනිසුන්ගේ ලක්ෂණ වෙනස් වෙනවා. අර පැත්තට යනකොට මේ ලක්ෂණ වෙනස් වෙනවා. ඔබ ඒවෙන් තමන්ව තේරුම් ගන්න. ඔබට මේ ගොඩක් වෙලාවට මේ මෙතන මේ වඩන මේ ස්වාමීන් වහන්සේ ගොඩක් වෙලාවට ඔබට කියන්නේ පිඟුතුනේ අපිත් එක්ක මිනිස්සු කතා බහ කරද්දී අපිට ලැබෙන අත්දැකීම් අපි ඔබත් එක්ක ෂෙයා කරගන්නේ පාර වැරදුනට පස්සේ කියලා කතා කරන්න කලින්. මේ දෝෂය නගනවා එහෙම නෙමෙයි. මේ කියන්නේ ඔන්නෝයි ශක්තිය. තමමක මේ ගමන ඉස්සරහට අරගෙන යන්න ඕන කරන ශක්තිය. පුළුවන් හැම තප්පරේම රැස්පත් කරගන්න කියන එක. මේක හරි වටින කාරණාවක් පිළිගත්තොත් අපිට සමහර හිතන ඇති මේක ගොඩක් වෙලාට ගුරුහාමුදුරුවෝ මතක් කරනවා නායකහාමුදුරුවෝ මතක් කරනවා මේක ගැන. මේ මතක් කරන ඕන නිසා. දැන් අපි ඊයේ පාන්දර දෙකට විතර තමයි සැතපුවේ. ඒ සැතපෙනකොට පිංගුතුනේ ගුරු ස්වාමීන් වහන්සේත් එක්ක සාකච්ඡාවක හිටියා. ඒ වෙලාවත් පිංගුතුනේ සාකච්ඡා කළේ මොකක්වත් නෙමෙයි. තව මිනිස්සුගේ නිවන ඇරලා දෙයිම උදෙසා අපිට මොකද කරන්න පුළුවන් කියලා. ඒ උදෙසා තමයි සාකච්ඡා කරේ. මේ දවස්වල පිළිදනාත යම් ප්‍රශ්නයක් දියත් වේගෙන යනවා. ඒ ගැන දීර්ඝව අපි සාකච්ඡා කරා. ඉතින් මම මේ කියන්නේ මේකතුනේ අපි දැන් මේ දැන් ගුරු හාමුදුරුවෝ මේ ගමනේ ගොඩක් ඈත ගිහිල්ලා නින්නේ. මොකටද ඒ තවත් එහෙම කරන්නේ? මොකටද හැම ගෙවෙන හැම තප්පරයක්ම ඇයි තව මිනිස්සේ මොකද්ද හිතන්නේ නිවන ගැන? ඒ තව මිනිසෙකගේ හිතක් පැහැදීම නිසා නිවලට නැඹුරු කිරීම නිසා ඇයි එච්චර මහන්සි වෙන ගුරුහාමුදුරුවෝ මොකටද? උන්වහන්සේ මේ කරන්න බැරි කම නැහැ නේ. ඇයි එච්චර මහන්සි වෙන්නේ? එච්චර මහන්සි වෙන්නේ ඇයි? එච්චර මහන්සි වෙන ඕන නිසා. අපි උත්සාහ කරන හැමතිස්සෙම ගුරු ස්වාමීන් වහන්සේ මහන්සි වෙන ප්‍රමාණයට මහන්සි වෙන. අපි කොහොම හරි රීච් කරන්න හදනන්නේ එතන. ඒ තෙන්ට රීච් වෙන හදන උත්සාහ කරන හැමදාම. ඒ කියන්නේ අපි යම් තැනකට කටයුත්තක් කරන්න ගියාට පස්සේ බලමු අපි බලන අපේ ගුරුවරු කොහොමද ඉන්නේ කියලා. අපේ ගුරුවරු ඒ අවස්ථාවෙන් කොච්චර ප්‍රයෝජන ගන්නවද?
ඒ අවස්ථාවේ කොතර සක්‍රීය ඉන්නවද? තමන් ගාවට ස්වාමීන් වහන්සේ නමක් වැඩියට පස්සේ මහා අනගාරික මහත්තයෙක් වැඩියට පස්සේ අපේ ගුරුවරු කොච්චර සක්‍රීයව ඉන්නවද ඒ තැන්වල? ඒ මනුස්සයාට යහපත කිරීමද සහ සිතවිල්ලක් නැර කොයිතරම් උනන්දුවෙන් උත්සාහයෙන් කොයිතරම් ප්‍රසාද සිතින් යුක්තව මේ මිනිසුත් එක්ක කතා කරනද අපි බලාගෙන ඉන්නවා අපේ ගුරුවරු මොනවද කරන්න කියලා. ඒතර අපිට පේනවා පින්තුනි අපේ ගුරුවරු උන්වහන්සේ ළඟට මිනිස්සෙක් ආවට පස්සේ ඒ මිනිස්සත් එක්ක පෑයක් කතා කරනවා නම් පින්තුනි ඒ පෑය තුල පුදුම විදිහට ඒ මිනිස්සයා වෙනුවෙන් හදවතින්ම කටයුතු කරනවා. අපි දැකලා තියෙන මේ මිනිස්සයා කියන වචනත් එක්ක ඇඩ්ජස්ට් වෙන හැටි. ඒ මනුස්සයාට දෙන අවවාද, ඒ මනුස්සයා කෙරෙහි මහා අනුකම්පාවෙන් කරුණාවෙන් යුක්ත ඒ මනුස්සයා දිහා බලාගෙන කතා බහ කරන විදිහ අපි බලාගෙන ඉන්න අපේ ගුරුවරු මොනවද කරන්නේ කියලා. මේ එක පැයක් තුල අපි දකිනවා අපි එකතුනේ එක පැයක් තුල තමන්ට මේ ලෝකෙට යම් යහපතක් කරන්න තියෙනවා නම් තමන්ගේ ඉස්සරහට යම් මනුස්සයෙක් ආව නම් ඒ මනුස්සයාට දෙන්න පුළුවන් උප්පරිමයක් යහපත කරන අපේ ගුරුවරු කවදාවත් ඒ මනුස්සයව විසිකරලා දාන්නේ නැහැ. අපි දකිනවා අපි එකතුනේ අපේ ගුරුවරු මොනතරම් මේ ගමන යන ශක්තිය රැස් කරගන්න උනන්දුයිද කියලා. මොනතරම් වීරයක් කරනවද කියලා. මම දන්නේ නැහැ ඔබ ඒ තරම් කරනවද කියලා. මට ඒක අනාවැකිය කියන්න පුළුවන්. ඔබ යම් දවසක අපේ ගුරුවරු පහු කරන තැන පහු කරනව නම් ඒ කොටස ඔබට පහු කරන්න වෙන්නේ අද අපේ ගුරුවරු සියලු ලෝක සියලු සත්ත්වයන් කෙරෙහි මහානුකම්පාවෙන් කරන දේ ඒ මට්ටමට කරොත් තමයි ඒ කියන මයිල්ස්ටෝන් එක පව කරන්න වෙන්නේ. ඒ කියන තැන ඒ කියන ඒ අවස්ථාවට අපිට එන්න පුළුවන්. මොකද ওই දෙක එකට යන්නේ පිටතට. ඔක වෙනස් වෙන්නේ නැහැ. යම් ධර්මාබෝධයක් තියෙනවා නම් ඒ ධර්මාබෝධයට සමානුපාතික වෙන හැමතිස්සෙම ලෝක සියලු ලෝක සියලු සත්ත්වයේ උදෙසා එයා ඒ හිතේ නැගෙන ක්‍රියාවදන් ටික. සිතුවිලි ක්‍රියාවදන් ඒකට සමානුපාතික වෙන හැමතිස්සෙම. ඒ කියන්නේ උන්වහන්සේලගේ ධර්මාබෝධයට යම් දවසක ඔබපත් වෙනවා නම් අනිවාර්යෙන්ම පිළිතුරු ඔබ ඒ මට්ටමේ මිනිසු කිරි සලකන මිනිස්සුන් බවට පත් වෙන්න ඕනි. ඔක වෙනස් වෙන්නේ නැහැ. උන්වහන්සේ ස්වාමීන් වහන්සේ නමක් නිසා එහෙම හිතෙන අපිට එහෙම නැහැ. එහෙම නැහැ පිළිතුරු. සිවුරක් මත තීරණය වෙන කාරණාවක් නෙමෙයි මම මේ කියන්නේ. ඔබගේ ඉස්සරහට මිනිස්සෙක් ආවට පස්සේ මේ මිනිස්සයාට කෙරෙහි ඔබ කටයුතු කරන විදිහ ගැන හොඳට කල්පනා කරලා බලන්න. තාමත් ඉන්නවද කියලා බලන්න ඔබට නුරුස්සනයේ රුස්සනයේ තාම ඉන්නවද කියලා බලන්න ඔබට හොඳයි කියන අය නරකයි කියලා හිතන අය තාම හිතනවද ඉන්නවද කියලා බලන්න ඔබ කතා කරන්න කැමති අය කතා කරන්න අකමැති අය බාගෙට කතා කරන්න කැමති අය බාගෙට කතා කරන්න අකමැති අය ගොඩාක් කතා කරන්න කැමති අය බලන්න එහෙම ඉන්නවද කියලා ඔබට විවිධ පිරිස් කල්පනා කරලා බලන්න ඔබ තමයි දන්නේ. නමුත් අපි දකින විදිහට අපේ ගුරුවරු ගාවපෙන් උතුරින් එහෙම නැහැ මාත්‍රයක්. උන්නාසලගේ ඉස්සරහට කවුරු ආවත් පින්තුනේ මේ මනුස්සයට 100%ක් දෙන්න පුළුවන් හැකියාවක උන්නාසල ගව තියෙන. ඒ කියන්නේ ඒක තමයි ධර්මාබෝධය කියලා කියන්නේ. අන්න ඒකට සමානයි ධර්මාබෝධය හැමතිස්සෙම. එහෙම ධර්මාබෝධයක් තමයි පින්තුනේ ඔබට මේ ස්ටේජ් එකට නැගලා උන්නාසල දේශනා කරන්නේ. මතක තියාගන්න මේ දේශනාව ඇහුවා කියලා කියන්නේ අර ධර්මාබෝධය නෙමෙයි. ධර්මාබෝධය කියලා කියන්නේ ඔබ ළඟට එන සියලු ලෝක සියලු සත්වයේ කෙරෙහි ඔබ කොයිතරම් මෙත්තා සහගතද? ඔබට මොනතරම් අනුකම්පාව කරුණාවක් දෙන්න දුබල ගාවට ඉන්න මනුස්සයා කෙනෙහි. ඔය කියන එක මැක්සිමම් තියෙන කෙනේ රහතන් වහන්සේ කියලා කියන්නේ. ඔය දෙකේ ගාන්ට උඩට එනෝ පින්විතු ධර්මාබෝධයත් එක්ක. සමහර වෙලාවට පින්විතු ඔබ මේ කියන මේ දහම් කරුණ ඔබට තේරෙන්නේ නැහැ. තව කෙනෙකුට කියලා දෙන්නත් හිතෙන්නේ නැහැ. නමුත් පින්විතු ඔබ මිනිසුන් තාම නුරුස්සන වැඩි ඔබට. මේ වන් වෙන හරිදෙන જાතිය වෙන නේ අපෝ මේ දන්නේ. අපි ඔබ තමයි දන්නේ. බලන්න ඔබට සියලු මිනිස්සුන් එක හා සමානද කියලා. ඕන මිනිස්සෙකුට 100%ක් දෙන්න පුළුවන්ද බලන්න ඔබට? කාලය 100%. මේ මිනිස්සත් එක්ක කතා කරනකොට මේ මිනිස්සත් එක්ක කතා කරන ඊට වඩා හොඳයි කියලා හිතෙනවා ඔබට. එහෙම හිතෙන්නේ. නැත්තම් ඔබගේ ආපු ඕන කෙනෙකුට එක හා සමානව සලකන්න පුළුවන් හැකියාවක් ඔබට තියෙනවද? අහන්නේම හැකියාවක් නැත්තම් පිකුදුනි ඒක ඉක්මනට ඉක්මන හදා ගන්න පිකුදුනි ඒකට අපිට මග වඩා ගන්න සිද්ධ වෙනවා. ඒක මග වඩා ගන්නම් පිකුදුනි අපිට ලොකු ශක්තිය රැස්පත් කර ගන්න සිද්ධ වෙනවා. ඔය ඔක්කොම එකට කෙරෙන්න ඕනේ. මතක තියා ගන්න පිකුදුනි ආර්ය අෂ්ටාංගික මාර්ග කීයක් තියෙනවද? කීයක් තියෙනවද? එකයි තියෙන්නේ. ආර්ය අෂ්ටාංගික මාර්ග එකයි තියෙන්නේ. එක ක්‍රමයයි තියෙන්නේ පිකුදුනි. මම මේ කියන්නේ අරිහත් වෙන ක්‍රමය හොඳේ. අරිහත් වෙන ක්‍රම එකයි තියෙන්නේ. දියලු ලෝක සියලු සත්වයා කෙරෙහි අනුකම්පා සහගත සිතුවිලි නැගෙන විදිහ එක සමානයි සියලු රහතන් වහන්සේලාට.
බුදුබයන් වහන්සේ පොඩ්ඩක් පැත්තකින් තියන්නකෝ. නව සීල ලෝක සීල සත්වයේදී නැගෙන මහ මෙත්සිත එක හා සමානයි. ඒකයි මේ ස්වාමීන් වහන්සේ නැවත නැවතත් කියන්නේ පිටුනේ, ඔබ ළඟට එන මිනිස්යව ඔබ වින්දුතේ දකින්න වෙන මහා සම්පතක් කියලා. ඔබ ළඟට එන මිනිස්යව පිටුනේ අතහැලා දාන්න එපා. ඒක කියන්නේ එමෙසේ කතා කරගෙන ඉන්නේ කියලා. මේ මිනිස්යාගෙන් ඔබ මේ මිනිස්යෙක්ගෙන් ඔබට කරගන්න පුළුවන් උපරිමය ඔබගේ ශක්තිය රැස්පත් කරගන්න මේ මිනිස්යා කෙරෙහි ඔබට දෙන්න පුළුවන් දෙයක් තියෙනවා නම් පිටුනේ ඒක හදවතින්ම දෙන්න. මම මේ කියන්නේ ඔබ දැන්ටත් බොහොම කරනවා පිටුනේ. නමුත් මම මේ උත්සාහ කරන්නේ ඔබ අපේ ගුරුවරුන්ගේ තැනට තව හේතු කරන්න. අන්න එතෙන්ට තව හේතු වෙන්න. තව එන්න ඕනි ඉස්සර, තව එන්න ඕනි ඉස්සරහට. සියලු ලෝක සියලු සත්වයේ කෙරෙහි හිතානුකම්පිතව ජීවත් වෙනවා කියලා කියන්නේ පිටු ලේසි පාසු වැඩක් නෙමෙයි. හැබැයි සියලු ලෝක සියලු සත්‍ය කෙරෙහි හිතානුකම්පිතව ඔබ වැඩ කළොත් ඔබ මේ අමාරුවෙන් තේරුම් ගන්න හදන, ඔය අමාරුවෙන් ඇප්ලයි කරන්න හදන ඔය සද්ධර්මය බොහොම ලේසියට ඇප්ලයි වෙනවා. මෙතන හෙල්ලි වෙලා පිඟුතුනි මේ බොරුවට හිනාමුසු මූණ දාගෙන ඉවෙලා අපි බණ අහනවා මේ මොළු වනවන බණ ඇව්වට පිඟුතුනි මෙතනින් නැගිටලා ගියාට පස්සේ ඔබ මිනිසුත් එක්ක කටයුතු කරන්නේ කොහොමද කියන එක මත ඔය සියල්ල තීරණය වෙනවා. වැඩක් නැහැ පිඟුතුනි මෙතන බණ අහ හිටිය කියලා එහෙම. ඔබට බණ හොඳට තේරෙන්නේ නැති. නව සීල ලෝක සීල සත්‍යයත් එක්ක කටයුතු කරද්දී ඔබ ගොඩක් වෙලාවට මිනිසුන්ගෙන් ඈත් වෙලා ඉන්න උත්සාහ කරන මිනිසෙක් නම් පිඟුතුනි ඔබට මේ ගමන ලේසි වෙන්නේ නැහැ කරන්න. මගෙන් වදින හුලම් පොදකින්වත් කිසි කෙනෙකුට හිංගියක් හිංසාවක් නොවේවා කියන තැනම ඉන්න පිඟුතුනි. මගෙන් වදින හුලම් පොදකින්වත්. ඒ කියන්නේ මං කතා කරන වචනයක් ගැන නෙමෙයි ඔය කියන්නේ. මං තව කෙනෙක් වසඟයට ගැනීම උදසා කරන හැසිරීමක් ගැන නෙමෙයි ඔය කියන්නේ. මම කටයුතු කරන වැඩ කරන විදිහක් ගැන නෙමෙයි ඔය කියන්නේ. ඔය කියන්නේ පිඟුතුනි මේ බොහොම ස්වභාවික වෙන දෙයක් ගැන. මේ ඇවිදිනකොට පොඩි අර හුලඟක් එන්නේ නේද? ඒකෙන්වත් කෙනෙක්ගේ නිවන වැහෙන්න එපා. ලේසි දෝ කරන්. ඒ කියන්නේ එවැනි සියුම් දෙයකින්වත් කිංවත් මිනිස්සෙගේ නිවන් මඟ අහිමි වෙන්න එපා. ලේසි වැඩක් දෝ කරන්න කියන්නේ. මගෙන් වදින හුලම් පොදකින්වත් කිසි කෙනෙකුට හිංගියක් හිංසාවක් වෙන්න එපා. ඔන්න ඔතෙන්ට පත් වෙලා කටයුතු කරන්න කියලායි කියන්නේ. කාට හරි නිවන් දකින්න ඕනි නම් ඇත්තට ඕක පිඟුතුනි බොහොම අමාරු වැඩක් ඔය කිව්වට. ඕකෙදී ඔබට එකපාරට ඩග් ගාලා ගන්න පුළුවන් ඕක මොකද්ද හාමුදුරනේ කියලා. ඕක මොකද්ද හාමුදුරනේ නෙමෙයි පිඟුතුනි. ඔබ මෙහෙම හිතන්නකෝ, ඔබ දැනකට ගිහිල්ලා වෙලා ඔබගේ කම්මැලිකම පෙන්න ඉන්නවා නම් මහ අපරාධයක් ඒක. ඒ ලෝක ජීවත් වෙද්දී ඒක කියන්නේ ලේසි නෑ පිටු මේ කියනව කරන්න. මේ කියනව කරන්න ලේසි නෑ. මොකද විවිධ තැන්ව රැකියාවල් කරන මිනිස්සු මෙතන ඉන්නේ. විවිධ ආයතනවල වැඩ කරන මිනිස්සු ඉන්නේ. ඉතින් ආයතනවල කොහොම හුලම් පොදක්ද නේ? ෆෑන් තමයි තියෙන්නේ. මගෙන් වදින හුලම් පොදක් නෙමෙයි පිටුරි. සමාජලාට ඔබ කියන වචන වලට මේ මිනිස්සු හොඳටම තරහ යනවා. ඒ මිනිස්සු හොඳටම කේන් තියනවා. ඔබ කියන වචන වල ඒ මිනිස්සු හොඳටම දුක හිතෙනවා. ඔබට එක්ස්කියුස් එකක් නැහැ ඉතින්. මං කරන රස්සාවේ හැටියට ඉතින් මං කියන ඒවට කේන් තියනවා තමයි හඳුරන්නේ. මොකද කරන්නේ? ඔව් ඉතින් මොකද කරන්න කියලා මගෙන් නෙමෙයි අහන්න ඕනේ. ඔබගෙන්ම තමයි අහගන්න මොකද කරන්නේ ඉතින්. ඔබ සමාලෝචනය කරද්දී ඔබගේ දරුවට දොස් කියනවා. දරුවට දොස් කියවට පස්සේ දරුවාගේ හිත හොඳටම රිදෙනවා ඉතින්. ඔබට හිත නැද්ද මේක දරුවා කියලා මට අයිති කෙනෙක් කියලා? නෑ ඔබට අයිති නෑ දරුවා. කවුද කිව්වේ? ඔබට දරුවෙක් අයිති නෑ මේක දරුවා කියලා කියන්නේ අනන්ත සංසාරයේ සතර අපාගත වෙලා ඉඳලා ඉවර වෙලා කල්ප කෝටි සත්සහස්‍රයකට පස්සේ මේ ලෝකෙට පහළ වෙච්ච තවත් එක්තරා මිනිසෙක්. ඔබ ඒක වෙන් කළා ගත්තට ආන්ගේ දරුවා කෙරෙහි වෙන්ගිතුනි ඔබ සමහර ලාවට කරන කියන දේවල් නිසා වෙන්ගිතුනි ඒ දරුවාගේ හිත අප්‍රමාණව රිදෙනවා ඇති. ලේසි නෑ ඒකයි මම කියන්නේ. මොකද කරන්නේ ඉතින්? අන්තිමට බිඟුතුනි මිනිස්සෙක හිතක් රිදිදිච්චගෙන වෙච්ච අවසානේ. ඒකනේ වුනේ.
නවතින්නේ චේතනාව හරි පවත්තගෙන යන වෙන කරන්න දෙයක් නැහැ ඉතින්. අඩුම ගන්න චේතනාවත් පවත්තගෙන යන්නේ. සමහර ලාඩ මේකට ඔබ යම් තැනක වැඩ රස්සාව කරනවා ඇති. එතන ඔබට යම් පිරිසක් ඉන්න දෙ ටීම් එක. ඔබ තමයි ඒ කට්ටිය මාසෙකට යවනවා මොකක් හරි වැඩක් කරලා එන්න කියලා. ඔබ තමයි අණ දෙන්නේ. ඉතින් මේ මනුස්සක ජීවිතේ තීරණය කරේ කවුද? ඔබ. ඔබ තමයි පිරිසට අණ දුන්නේ. මේ ආවල් වැඩේ ගිහිල්ලා කරලා එන්න කියලා මාසෙකට පස්සේ එන්නේ නැහැ කියලා කියනවා. ඔය කිව්වේ බින්දුරි බල්ලොන්ට නෙමෙයි. කාර්ද ඔය කිව්වේ කතාව? මිනිස්සුන්ට. ඒ මිනිසුන්ගේ ජීවිතේ කරන්න ඕනේක ඔබ තමයි තීරණය කළේ. මෙන්න මේක කරන්න කියලා ඔයගොල්ලෝ ගිහිල්ලා. ඔය කිව්වේ ගිහිල්ලා භාවනා කරන්න කියලාද? නෑ. ඒ මිනිසු බින්දුරි ඔබගේ ආයතනයේ සේවකයෝ වුණාට, ඔබට වඩා දුප්පත් වුණාට, දුප්පත්කමවත් සේවකයෙක්කමවත් මනුස්සක වෙන ස්වභාවයට අදාළක නෙමෙයි. ඔය සියෝ දෙනා මිනිස්සු. ඔබ ඔය කතා කරන කතා කිරිලි ඔක්කොම කතා කරන්නේ සේවකයට නෙමෙයි, ඔය කතා කරන මිනිසෙකට. ඔය කතා කරන දේවල් කතා කරන්නේ දුප්පත් මිනිස්සෙකුට නෙමෙයි, ඔය කතා කරන්නේ මිනිස්සෙකට. ඔය කතා කරන හිඟන්නේකට නෙමෙයි, ඔය කතා කරන්නේ මිනිස්සෙකට. මනුස්සත්වයෙන් පිටුපස්සේ සියලු දෙනා එක සමානයි. ඒතර අපි මේ දෘෂ්ටි දියලා තින්නේ මිනිස්සෙකට. එයා හිඟන්නේද? එයා සේවකයේද? ඕව අදාළ නැහැ පිටුපස්සේ. නිවන වැහෙනව නම් වැහෙනවා. ඔබ දුන්නේ කාටද අදාළ නැහැ. ගුණ මහත්මෙන් අඩු නිසා යම් ප්‍රමාණයක් නිවන වැහෙනක අඩු වෙන්න පුළුවන්. නමුත් අපි කොහොමද දන්නේ ගුණ මහත්මය කියලා කියන්නේ සල්ලිය? ඔබගේ සේවකයෙක් ඉන්නවා පිළිතුරු බොහොම ගුණ මහත්මෙන් බොහොම වැඩි. නමුත් ඔබගේ සේවකේ ඔබට ඕන විදිහට පිළිතුරු මේ මිනිස්සුව මෙහෙවනවා. ඔයාගේ ජීවිතේ එයාට හම්බෙච්ච මිනිස් ජීවිතේ ඔබට අවශ්‍ය විදිහට මෙහෙවනවා. දැන් ඔබේ මනසෙන් මොනවද කියන්නේ? ආරම කරන්න, මෙහෙම කරන්න, අර ඔක්කොම ටික කරන්න, මෙහෙම කරන්න, ඔයාව ලබන අවුරුදු පහකින් එන්න, ඒ යන්න, මෙහෙම කරන්න. ඔය මොනවද කියන්නේ? මේ ලෝකෙට පහළ වෙච්ච මිනිස්සෙකුට ඔබ කමාන්ඩ් දෙනවා. මෙහෙම කමාන්ඩ් එකක් දෙනවා, මෙහෙම කරන්න කියලා අධිකට. බලන්න ඔබේ රස්සාව මම මේ ඔබේ රැකියාව ගැන කියන්නේ, ඔබේ ජීවත් වෙන තැන් ගැන කියන්නේ. නවත් දෙන්නේ ඔය මිනිස්සුන්ගේ ජීවිතවලට කරන්න ඕන දේවල් කියන්නේ ඔය මිනිස්සුන්ට කියන්නේ. ඕක කරන්න ගියාට පස්සේ මේ තුනේ මේ මිනිස්යාගේ මනුස්ස ජීවිතේ මොකද්ද වෙන්නේ කියන එක අපි දන්නේ නැහැ. සමහර විට මේ මනුස්සයා ලෝකෙ නැඹුරු වෙලා විනාශ වෙලා යනවා වෙන්න පුළුවන්. සමහර විට මේ මනුස්සයා ඒ කරන්න ගිය කටයුතු නිසා මේ මනුස්සයා නිරේට යන පාරක් යපිලා වෙන්න පුළුවන්. අපි දන්නේ නැහැ. බලන්න දෙමාපියන් ඉදර මේ තුනේ මේවා තේරුම් ගන්න නැති නිසා කොච්චර අපරාධයක් කරගන්නවද කියලා තමාගේ කුසේ දරුවෙක් හමුනාට පස්සේ අම්මා තාත්තා හිතාගන්න මේ දරුවා මට අයිති කියලා. ඒ කියන්නේ මේ දරුවාගේ ජීවිතේ ඔක්කොම තීරණය කරන්නේ මං කියලා හිතනවා. එහෙම නෑ. එහෙම කොහොමද කරන්නේ? ඒ තවත් එක්තරා සසරේ මේ චරිතරන මිනිස්සේ. ඒ මිනිස්සේ ඔබ තීරණ දෙද්දි හරි පරිස්සමින් දෙන්න. ඒ මිනිස්සේ පිඟුතුනි මේ ලෝක ජීවත් වෙන එක හොඳයි හොඳයි කිය කිය යම් කිසි දෘෂ්ටියක් ඔබ දුන්නොත් එහෙම පිඟුතුනි ලේසි පහසු වෙන්නේ නෑ. මොකද මේ මිනිස්සේ මුළු ජීවිතේම ඔබට ඕන විදිහට වෙනස් කළා. මිනිස්සේ කියලා කියන්නේ මේ ගහෙන් ගහකින් කපා ගන්න ලී කැලලක් නෙමෙයි, ඔබට ඕන විදිහට කැටයන් කර කර ඉන්න. කැටයන් කරාට කමක් නැහැ පිට. හරි කැටේම හැදුවේ නැත්නම් ඔබගේ බලපෑමෙන් ඒක අනිත් පැත්තට ඔබට ඉෆෙක්ට් වෙනවා අනිත් පැත්තට. ඒක වැඩි. අයිටි කියලා හිතන්න එපා කිසිම දෙයක්. නෝනා කෙනෙක් ඉන්න වෙන්න පුළුවන්, මහත්යෙක් ඉන්න වෙන්න පුළුවන් විදිහ මේ කොලේක මෙහෙම කරලා අස්සනක් ගැහුවා කියලා ඒ මහත්යා හෝ නෝනා හෝ ඔබ වෙන්නේ නැහැ. ඒ වෙන කර්ම ප්‍රවාහය. ඔබ තවත් කර්ම ප්‍රවාහයක. ඔබට කිසිම අයිතියක් නැහැ පිටු මේ මනුස්සයාගේ ජීවිතේ ලෝකෙට නැඹුරු කරවන්න ජීවත් කරන්න උපදෙස් දෙන්න. අයිතියක් නැහැ. නව නොදන්න කමට කරනවා. කරාට පස්සේ මේ මනුස්සයාගේ ජීවිතේට වෙන්නේ මොකද්ද? ඒ වෙන ඔක්කොටම පිටු ඔබට වග කියන්න වෙනවා. ඔබට වන්දි කියන්න වෙනවා ඒවට. ඒ නිසා වෙන්නේ නැති බුදු පියන් වහන්සේ වහවා සිවුරට මේ පැවිද්ද දෙන්න කියලා කියනවා ඇති. බලන්න අපේ ජීවිතය ඇතින් කොච්චර වාසනාවන්තද කියලා. අපි මිනිස්සුන්ට කතා කරන මොන මොක කතා කරත් ඒක දුන්නේ කතා කරන හැමදේම අද කතා කරන තේ වෙලා තියෙන්නේ මොකක් වෙනුවෙන්ද? නිවන වෙනුවෙන්. මිනිස්සුන්ට වචනයක් කතා කරන දේවල් කියනන අපි කියන්නේ හැම දෙයකම කෙලවර තියෙන්නේ නිවන. ඒ උදෙසා විතරයි අපි කතා කරන හැමදේම කතා කරන වෙලා තියෙන්නේ. ඒ නිසා පිටුනේ ඒ පැත්තෙන් අපිට මහා පුදුම රැකවරණයක් ලැබිලා තියෙන බුද්ධ ශාසනය තුළ. ඒකයි ගුරුහාමුදුරුවෝ අපිට නිතර කියන්නේ. ඉක්මන්ට මේ ශාසනයේ පය ගහන්න ඕන කරන පාරට එන්න ඉක්මන්ට කියලා. උන්වහන්සේ ඔබ කරේ තියෙන මහා අප්‍රමාණ කරුණාවට ඔය කියන්නේ. නැත්තම් ඔබට හිතෙනවා පිටුනේ අහවල් සේවකයෝ ටික මට අහිති, අහවල් වැඩකරුවෝ ටික මට අහිති, අහවල් පුතා දූ ඥාති ඒ ඔක්කොම මට අහිති, මට ඕන දෙයක් ඒගොල්ලන්ට කියන්න පුළුවන් කියලා. කියන්න පුළුවන් කියලා පිටුනේ අනුන්ගේ වාහිතිවාසිකවට පත් කරගෙන ඉවරලා එක එක දේවල් කරන්න ගිහිල්ලා අන්තිමට මිනිස්සෙක නිවන වෙහි මේ පාප කර්මයට ඔබව අහුවෙන.
ඒකයි මම කියන්නේ පිඟුදු දැන්ඩ කරපුවා හොඳටෝ මැති පිඟුදු මෙතනින් ඉහට නම් ඔය කරන්න යන්න එපා මහ ලෝක අපරාධයක් මේ කරන්නේ. සමහර මිනිස්සු ඉන්නවා පිඟුදු මේ මනුස්සයරි හිතනවා මේ මනුස්සයා කාතක කර චැලෙන්ජ් එකක් දාගන්න. ඒ කියන්නේ එයාට හිතනවා දැන් එහා ගෙදර ඉන්න මනුස්සයා ඒ පුතා එයා මෙඩිකල් කොලෙජ් එකට ගියා. දැන් එයා මෙඩිකල් කොලෙජ් එකට ගිය නිසා එතනේ දෙමාපියන්ට චැලෙන්ජ් එකක් විදියට තමන්ගේ දරුවාත් මොකක් කරන්න හදනවා. ඈ ඒ ආවත් මෙඩිකල් කොලෙජ් එකට දැන් යවන්න හදනවා. දැන් ඕක කරන්නේ මොකටද ඇත්තරමද? ඕක කරන්නේ දැන් අර එහා ගෙදර ඉන්න මිනිස්සුන්ට සෙකන්ඩ් වෙන්න බැරි කමට. ඒ දාගත්ත චැලෙන්ජ් එකක් ඒ. මම කරලා පෙන්නන්නම් බැරිද බලන්න අපේ කාටත් පුළුවන්. කල්ලිව ලාන්තේ මොකද කරන්නේ මේකද? අර මිනිස්සයාගේ හිත සතුරු කිරීම උදෙසා. ඇත්තටම මේ මිනිස්ස සතුරු වෙන්නේ නැහැ නේ. ඔබේ පුතා මේ ડોක්ටර් කෙනෙක් වුණා කියලා මොකද සතුරු වෙනවද? නැහැ. අර මේ කටකොණේ hinaවේ. ආ කරාද? ආ හොඳයි හොඳයි. දක්ෂ හරි. ඔයාලට පුළුවන් ඈ. ඔච්චරයි කියන්නේ. ඔන්නේ වචන ටික අහගන්න වින්ගතුනේ අර ඉපදිච්ච ළමයාව අවුරුදු 30ක් විතර තිස්සේ එක්තරා රටාවකට දක්කගෙන යනවා. මොකක් අහගන්නද? අවුරුදු 30කට පස්සේ අවුරුදු 28-7කට පස්සේ ගිහිලා කියන්න. එතනම තමයි යත් තින්නේ හරි. ඔව්. හරි යුනිවර්සිටි එකේ ඉන්නේ දැන් ළඟදී අවුට් වෙනවා. ඉවරයි. දැන් මේ දවස්වල ට්‍රේනින්ග් යන්නේ හොස්පිටල් එකේ. ඒක කියන්න ඕන කමට පිඟුතුනි මර මිනිසෙක් කියලා ඉපදිච්ච අර මිනිසයාගේ ජීවිතේ අවුරුදු 30ක් විතර අර පොඩි මිනිසෙකේ කටකොටින් එන හිනාවක් වෙනින් අර මිනිසයාගේ අර ජීවිතේ වෙනස් කරනවා. බලන්න මොකද්ද කරන්න කියලා මං කියන්නේ වින්දුනේ ඔබ කාට හරි ඔය වගේ මොන හරි චැලෙන්ජ් දාලා දිනනවා නම් ඒක කරුණාවෙන් අයින් කළා දාන්න. සමහර ඔබ කියලා ඉතින් සමගෙනුට මං වාහනේ ආරම්භ වෙන්නන්නම්කෝ. බැරිද කියලා බලන්න මට? පුළුවන්. සමහර එහෙම දාගෙන නැති. මාත් කරලා පෙන්නන්න. ඔයගේ මාත් හදලා පෙන්නන්න මට පුළුවන් අදන්න. ඔය කියන ටාගට් එකට මලත් යන්න පුළුවන්. ගිහිල්ලා මං පෙන්නන්න. පින්තුනේ ඒ වගේ සමහර කෙනෙක් තව කෙනෙකුට චැලෙන්ජ් කරලා ඒව වෙනුවෙන් සමහර මිනිස්සු නිකන් නා කියනවා. ඒව ඉටි කරන්න ගිහිල්ලා. හරි පරිස්සමෙන් පින්තුනේ ඔබ මිනිස්සුන්ව ඇසුරු නිසුරු කරනවා නම් කෙලින්ම මේ කියන්නේ පින්තුනේ කෙලින්ම අර දැලිපිහිය වගේ දෙපැත්ත කැපෙන දැලිපිහියක් වගේ පින්තුනේ බොහොම පරිස්සමෙන්. මිනිස්සු තමයි මේ ලෝකෙ ඉන්නේ විසම. මිනිස්සු තමයි මේ ලෝකෙ ඇසුරු කරන්නත් හොඳම. මිනිස්සු තමයි විසම. මොකද මිනිස්යාගේ ජීවිතයකට ඔබ මොකද්ද කරන්න කියන එක ඍජුවම බලපානවා පිළිතුරු ඔබ නිවනට. ආයි මට නම් ඒක හොඳට විශ්වාසයි. ඍජුවම බලපානවා. ඒ නිසා ඔබ රැකියාවල් කරනවා මෙන්න අඩුම ගන්න මෙහෙමවත් හිතන්නේ. චේතනාව හරි පිරිසිදු කරගන්න පිළිතුරු. මගේ නම් කිසිම චේතනාවක් නැහැ. මේ අහවල් ප්‍රොජෙක්ට් එක කරලා මේ මිනිස්සුන්ට මෙතන මේ කාලය ගත කරන්න කියලා අවවාද දෙන මට කිසිම එහෙම උවමනාවක් නැහැ. නමුත් මට ජීවත් වෙන්න එපැයි. ජීවත් වෙන්න කීයක් හරි එපැයි. ඒ නිසා අන්න අහවල් අය කියන දේ තමයි මම මේ කරන්නේ. මට නම් කිසිම උවමනාවක් නැහැ මෙහෙම කරන්න. අඩුම ගානේ ඔන්න ඔය චේතනාවෙන්වත් මිනිස්සු වෙරිහි කටයුතු කරන්න කියලා මතක් කරගන්න. අඩුම ගානේ ඔය චේතනාවවත් තියාගෙන ඉන්න. ඒතර චේතනාව හම්බෙච්ච එක මම වදාම නිසා ඔබට එතනින් ගැලවුමක් තියෙනවා. නැත්තම් අපිට කියන්න තියෙන්නේ ඔන්න ඔය දිවල් අතහැලා දාලි වෙලා මේ ඇහිලි වෙලා ඔන්න ඔය තියෙන අලයක් බදලයක් අම්බගෙන කාලා පුළුවන් නම් වැඩසටහනට සම්බන්ධ වෙලා තමන්ගේ මගපල පූර්ණේ කරගන්න කියලා. ওই මිනිස්සුත් එක හරම කරන්න ගිහිලි වෙලා නිකන් අහින් නැතු. මේ දවසක් එක්තරා කෙනෙක් ඇවිල්ලා අපිට කතා කරන වෙලාවක අහනවා මහත්මයා මහත්තයෙක් හාමුදුරුවනේ මම හවල් ආයතනයේ වැඩ කරන්නේ. ඒ හවල් ආයතනයේ මෙන්න මෙච්චර ස්ටාෆ් එකක් මට ඉන්නවා. ඒ ස්ටාෆ් එකට අවශ්‍ය කරන උපදෙස් දෙන්නේ මම. එයාගේ මේ තැන්වල කටයුතු කරන මට සමහරට කේන්තිත් යනවා. මම මොකද කරන්න ඕනේ කියලා කියන්නේ. ඉතින් මම මොකද දැන් කරන්නේ ඔය ප්‍රශ්නෙට? ඉතින් මම කිව්වේ ওই ටික ඔබට කිව්ව ඔක්කොම ටික කියලා කිව්වේ. එහෙනම් අඩුම ගානේ මහත්යෝ චේතනාවවත් පවත්වාගෙන යන්න කියලා. හැම පාරක් ගැනම හොයලා බලුව නිවන් දකින්න තව ලේසිකම පහසුවෙන් තව ලඟ වෙන පුළුවන් ක්‍රමයක් තියෙනවා කියලා බුද්ධ ශාසනයේ. නමුත් පාරක් නැහැ.
මට තියෙන්නේ මේ පාර විතරයි මේ වක්කීම් එක හිර වෙලා ඉන්න නිසා කර කියා ගන්න දෙයක් නැහැ. ඒ නිසා මේක කරනවා මිසක් මගෙන තුන් හිතකවත් නැහැ. මිනිස්සෙක නිවන් දකින්න මන ටිකක් කියන හැරෙන වෙන දෙයක් කතා කරන්න මගේ තුන් හිතකවත් නැහැ කියන චේතනාවෙන්වත් වැඩ කරන්න කියලා. වෙන මොකද කරන්නේ? එහෙම කියලා ඉතින් කිව්වා. ඔබටත් අපිට ඒ ටිකම තමයි මතක් කරන්න තියෙන්නේ. නැත්තම් පිකුදුනේ ඔය ඔබට හම්බෙච්ච මේ ලැබිච්ච මේ උතුම් ශ්‍රී සද්ධර්මයේ මේ ලැබිච්ච යම් මාවතක් තියෙනවා නම් ওই මාවත ඔබට ඉස්සරහට කියලා සම්පූර්ණ කරගන්න අමාරු වෙයි පිටු. ඔබ කෙරෙහි මහා අනුකම්පාවෙන් මේ කියන්නේ. සමහර වෙලාවට තව ටිකක් ඈතට ගියාට පස්සේ ඔබට එක එක දාති දෘෂ්ටි හම්බ වෙයි. ඒව හම්බුනට පස්සේ ඔබ මේ ගමන කෙලවර වෙනවා එතන. නමුත් මේ කියන එක මෙතන ඉන්න 100ට 80කට අදාළ නොවන වෙන්න පුළුවන්. නමුත් 100ට 20කට මේක අදාළ වෙනව වෙන්න පුළුවන්. ඒ 100ට 20ට ඔබවත් ඇතුල් වෙනව වෙන්න පුළුවන්. ඒ නිසයි මතක් කරන්නේ. හැමෝටම ඥාතිවරු ඉන්නව නේද? ඈ? ඒ ඥාතිය කියලා කියන්නේ ඔබට අයිතික නෙමෙයි. කුසේ උපන් දරුවාත් ඔබට අයිති නෑ. ඔබ අයිතිද ඔබට? ඔබත් ඔබට අයිති නැතිකොට අනිත් අය කොහොමද ඔබට අයිති වෙන්නේ? ඒ නිසා ඔන්න අද පටන් එහෙම හිතාගන්න. මිනිසෙකුට වචනයක් කතා කරද්දී තුන් පාරක් හිතලා 10 පාරක් හිතලා 100 වතාවක් හිතලා වචන කතා කරන්න මිනිස්සුත් එක්ක කතා කරගන්න. බල්ලොත් එක්ක නම් කවන්නේ නැහැ ඉතින්. ඉතින් බලුකෙක් කියන ඌට කවන්නේ නැහැ. ඌවත් කවන්නේ නැහැ. ඌට ඕන එකක් කිය. හැබැයි ගෙදර ඉන්නවනම් ඇබිත්තිය ගෙදරවල නැහැ. ගෙදර ඉන්නවනම් සේවකේ. සේවකයාට කතා කරද්දී 100 වතාවක් හිතලා කතා කරගන්න. මොකද සේවකයා වුණාට යා මනුස්සේ. ඒ කියන්නේ නිවන් දකින්න හේතුව තියෙන කෙනෙක්. පැහැදිලි නේද පොතේ? ඕවා කරන්න ගියාට පස්සේ ඔබගේ ජීවිතේ ඔබම නැති කර ගන්නවා. ඒකට කියනවා සිය දිවි හානි කර ගන්නවා කියලා. මොකද බින්ද සීදී විහානි කර ගන්නවා කියලා කියන්නේ? මොකද සීදී විහානි කර ගන්නවා කියලා කියන්නේ? සීදී විහානි කරගත්තට පස්සේ මොකද වෙන්නේ? ඔබ අහලා තියෙනනේ කතාව. සීදී විහානි කරගත්තට පස්සේ මොකද වෙන්නේ? ආයිසරය සීදී විහානි කර ගන්නවා නොහොත් ආයි මිනිස්සෙක් කියලා උපදින්න තියෙන හේතු නැති වෙලා යනවා. ඒ කියන්නේ යාට ආයි මනුස්සත් භවයක් ගන්න බෑ. සියදි විහානි කරගත්තට පස්සේ. මොකක්ද ඒකෙන් සබඳතාවම තීරණය කරලා තින්නේ මේ? ඉතින් මූට මනුස්සත් භවෙ ඕන් නැති නිසා තමයි මොනවර ගත්තේද? සියදි විහානි කරගත්තේ. එහෙනම් මොකද්ද සබඳතාවම රක්ගල් තියෙන්නේ කරන්නේ? ඉතින් ඕන් නැත්තා ආයි දෙන්න ඕනේ නෑ නේ? ඔය සියදි විහානි කරගන්නවා කියන එක පිංගුතුනේ මැරෙන්න කලින් වෙන එක. මැරෙන්න කලින් ඉඳන් සියදිවි හානි කර ගන්නවා මිනිස්සු. ඒක කොහොමද? ඈ? සියදිවි හානි කර ගන්නවා කියලා කියන්නේ විකර මේ සබහාදහමට පෙන්නනවා මම මිනිස්සෙක් කියලා ඉපදුනාට මට මේක ආයෙ උන්නේ නැහැ කියලා. ඒ නිසායි මිනිස්සෙක් වෙන්නේ නැහැ. ඒ කියන්නේ මොකද්ද කරන්නේ අන්තිමට? ඔය සියදිවිය තමයි හානි කරගන්නේ පිඟුතුනි. සියදිවිය කියලා කියන්නේ පිඟුතුනි හම්බෙච්ච ප්‍රාණය. ප්‍රාණය කියලා කියන්නේ මේ කියන සිස්ටම් එක. ඒ කියන්නේ මේ මනුස්ස අත්බැවේ. ඒ කියන්නේ මේ මනුස්ස හිත් પરම්පරාවක් එක්ක මේ මනුස්ස ශරීරය. ඔය ඔක්කොටම තමයි අපි ජීවිතය කියලා කියන්නේ. ඔන්නේ හම්බෙච්ච මනුස්ස භවයේ මේ නැත්නම් මේ මනුස්ස අත්බැවේ පිඟුතුනි මේකේ මනුස්සකමට එහා ගිය දෙයක් කරන හැම වෙලාවෙම මොකද වෙන්නේ? ඒ මනුස්සකම තමයි එයා හානි කරගන්නේ. මොකද එයාට මනුස්ස ජීවිතයක් හම්බුන පිවි මනුස්ස වැඩ කරන්නේ. නැත්තම් එයාට මනුස්ස ජීවිතයක් ඕනේ නැහැ. මනුස්ස අත්බැවෙක් ලැබෙන්න හේතු කියන්නේ. මනුස්ස කමකට අදාළ පුණ්‍ය කර්මයක් කළා නම්
ආන්ගේ පුණ්‍ය කර්මයෙන් තමයි මනුස්ස ජීවිතය කියන එක හම්බ වෙලා තියෙන්නේ. එතකොට ඒකේ මනුස්ස ජීවිතය හම්බ වෙලා තියෙන්නේ මනුස්සකම ඕන කරපු නිසා. ඒකේ හේතුඵලයේ විදිහට මනුස්ස කර්මය සැකසීලා ආවා. දැන් මේ මනුස්ස ජීවිතය හම්බුනාට පස්සේ මේ විදිහට මෙතනින් එහාට මිනිස්සු නොකරන වැඩ කළොත් එහෙම. සබහාදා මොකක් තීරණය කරන්නේ? මෙයාට මනුස්ස ජීවිතයක් හම්බුනාට මෙයා මනුස්ස ජීවිතෙන් කරන්න පුළුවන් වැඩ නෙමෙයි මේ කරන්නේ. සතෙකුට කරන්න පුළුවන් වැඩයි මේ කරන්නේ. එහෙනම් ආයිසරයක් මෙහෙම අවස්ථාව දෙන එක අපරාධයි. තේරුම් ගන්න නෑනේ දෙනේ. දැන් ඔබට දෙනවා කඩුවා. ඔබ එකකින් කොටනවා කොස්. එතකොට ආයිසරයක් දෙනවද කඩුවා? නෑ. ඇයි? මේකට කඩුවක් දුන්නොත් මේක මොකද කරන්නේ? ඒකෙන් කොස් කොටනවා. ඒ නිසා මේකට කඩුවක් දීලා වැඩක් නැහැ. නමුත් ලෝකේ ඉන්න මිනිස්සු බලන්න මොකද කරන්න කියලා? මනුස්ස ස්වභාවයක් දීලා තිනවා. නමුත් ඒ මනුස්සයා මනුස්ස ස්වභාවය ඉඳලා කරන්නේ මිනිස්සුන්ට විතරක් කරන්න පුළුවන් වැඩ නෙමෙයි. අමනුස්සයන්ට කරන්න පුළුවන් වැඩ ගොඩක් කරනවා. තාපිරිසක් වලස්සුන්ට කරන්න පුළුවන් වැඩ තව පිරිසක් කරනවා. ඒක වලස්සුන්ටත් පුළුවන් කරන්න. තව පිරිසක් බල්ලන්ට කරන්න පුළුවන් වැඩ කරනවා. තව පිරිසක් කුකුලන්ට කරන්න පුළුවන් වැඩ කරනවා. තව පිරිසක් කබරින්ට කරන්න පුළුවන් වැඩ කරනවා. සමහර මිනිසෙක් ඉන්නවා බෙහෙතු එයා මුළු දවස පුරාම කරන්නේ මිනිස්සුන්ට කරන්න පුළුවන් වැඩ නෙමෙයි අනිත් අයටත් කරන්න පුළුවන් වැඩ. ඒ කියන්නේ මේ මිනිස්සයා තමන්ට හම්බෙච්ච ජීවිතේ මොකද කරන්නේ? එයා මිස්යූස් කරනවා ඒක. එයාට හම්බුනේ මනුස්ස ජීවිතය. නමුත් ඒක නෑ කරන්නේ වෙන වැඩ ටිකක් ඒකේ. ඒ කියන්නේ එයාට හම්බෙච්ච මනුස්ස සිය ජීවිතේ මොනව කරගන්නවද? ඔය හානි කරගන්නවද නැද්ද? හානි කරගන්නවා. ඒ නිසා මැරෙනට පස්සේ මොකද වෙන්නේ? ඈ? මැරෙනට පස්සේ සබහාදාම තීරණය කරනවා මේ මනුස්සයට ආයසරය මනුස්ස ජීවිතයක් වෙලා තේරුම් ගන්න. මේක බල්ලෙක් කළ දෙයක් නෙමෙයි. හරි මොකද මේක ඉන්න කම්ම කරන්නේ? බල්ලෙක් කරන්න ඕනේ. මොකද බල්ලෝ කරන්නේ අමාරුයි මිනිස්සෙක් කියලා කරන අපරාධෙ නෙමෙයි කරන්නේ. ඕක ලේසියෙන් කරන්න පුළුවන් ක්‍රමයක් හදලා දුන්නොත් ලේසියි. ඒ නිසා අන්න එහෙම කළා දානවා. එහෙම නේද වෙන්නේ? බලන්න හොඳ නැද්ද කියලා කල්පනා කරා. මේ සංකාරූපයේ හැදලා තියෙන විදිහ පිටින්. ඒකයි මම කියන්නේ. ඔබට හම්බෙලා තියෙන මනුස්ස ජීවිතේ වින්දර දැන් මේ බණ හම්බෙලා නැතිනේ. බණ හම්බෙලා මේක පාරකට ඇවිල්ලා නැතිනේ. මෙතනින් එහාට ඒ කියන්නේ නොදන්න කෙනෙක් කරාට කමන්නේ නැහැ. දැන දැනම පිඟුතුනේ මෙතනින් එහාට මිනිස්සෙකුට කරන්න පුළුවන් දේවල් හැර අමනුස්සෙන්ටයි සත්තුන්ටයි ඒ ඇයට කරන්න පුළුවන් දේවල් තවදුරටත් කරන්න හදන්න එපා ඔබගේ ජීවිතේ මෙතනින් එහාට අර ටික විතරක් කරගෙන යන්න ඉස්සරහට.